Sudeeksha Samadhi කියනවට වඩා Rehana කියන එක කාලුචිතයයි කියලා හිතුණා. ඒත් ඒ සිතුවිල්ල වෙනස් වුණේ. පහුගියදා තිරගත වුණු විලන් සිනමා පටය දැක්කට පස්සේ. කටකාර, දඟකාර, ගතිපැවතුම් වලින් හැබි සමාධි, එහෙමත් නැත්නම් රයන්. ඉන් ඔබට යමින් විලන් හරහා ප්‍රේක්ෂක මිනුම් දර්ශකය වෙනමම පැත්තකට අරගෙන යන්න සමත් වෙලා තිබුණා. මේ සමාධිමද කියලා හිතෙන තරමටම ප්‍රේක්ෂකයින් අතරමං කරන රංගනයක් ඇගෙන් ලබා ගන්න විලන්හි නිර්මාණකරුවන් වන කැලුම් ආර්යන් සහ ලස්සන ජයසේකර සමත් වෙලා තිබුණා. කොළඹ සිනමා අධ්‍යක්ෂක මුදසා ලැබෙන ප්‍රේක්ෂක මනාපේ ආස්වාදයේ විඳින සමාධි පසුගියදා පුවත්පතක් සමගින් කතා බහකට එකතු වෙලා තිබුණා. විලන් කියන්නේ මගේ පළවෙනි සිනමා අධ්‍යක්ෂකින්. ඒ කාල සීමාව හරිම ආදරණීයව වෙනස්ම විදිහකට ගෙවුණු කාලයක්. විලන් මගේ කලා ජීවිතේ ලොකු මතක සටහනක් වේවි. හැමදේම ඉගෙන ගනිමින් ගිය ගමනක් නිසා ඒක මට ගොඩක් වටිනවා. සිනමාව තුළ ප්‍රේක්ෂකයා අපිව දකින්නේ පුල්තිරිය මත නිසා සිනමාවේදී අපිට බොරු කරන්න බෑ. ඒක යථාර්ථවාදී වෙන්න ඕන. එතකොට තමයි ප්‍රේක්ෂකයා අපට ආදරය කරන්නේ. දැන් ප්‍රේක්ෂකයෝ ඉස්සෙල්ලට වඩා බුද්ධිමත්. ඔවුන් තෝරනවා මේ ඇක්ට් එක මදි, මේක මෙහෙම වෙන්න ඕන කියලා ඔවුන් නිගමනය කරනවා. මට මගේ මුල්ම සිනමා අධ්‍යක්ෂකීම ඇත්තටම අභියෝගයක් වුණා කිව්වොත් හරි. විලන් සිනමා පටේ රශ්මි කියන්නේ හාස්‍ය, සිනහව, දුක, තරහව මේ හැමදේම සමානුපාතිකව නිරූපණය කරන්න තිබුණු චරිතයක්. ඒ වගේම මේක කාලෝචිත මාතෘකාවක් ගැන කතා කිරීමක් නිසා හැමෝම බලන්නම ඕන චිත්‍රපටයක්. දේශපාලනය නිසා පීඩා විඳින ඔවුන්ගේ නිලය බලය නිසා කාලයේ වැලිතලාවෙන් වැසී යන අනේක විධ ගැටලුවලට විලන් චිත්‍රපටය හොඳ උත්තරයක් කිව්වත් හරි. ඉහළ පැලැන්තිය හා පහළ පැලැන්තිය අතර පවතින සමාජ ඝට්ටනය වගේම සාමාන්‍ය පවුලක තියෙන ආදරය, සිනහව, කඳුල ඒ ගැන හරිම ලස්සනට කතා කරන කාලෝචිත මාතෘකාවක්. විලන් චිත්‍රපටය සිනමාවෙත් ලොකු හැරවුම් ලක්ෂයක් වේවි කියලා මට හිතෙනවා. විලන් තිරපිටපත දෙබස්සා නිෂ්පාදනය වගේ ප්‍රධාන භූමිකාවට රංගන දායකත්වය සපයන්නේ කැලුම් මාරය. ආදරණීය පවුලක එකම දියණිය වෙන රශ්මි දේශපාලන බලවතුකගේ සෙවණේ වැඩෙන තරුණයන් තිදෙනෙකු අතින් අතවරයට ලක්වීම හා නීතියෙන් පිහිටක් නොලැත්තෙන් ඇගේ එකම සොහොයුරා ඒ පාපතරයින්ට දඬුවම් දීමට ඉදිරිපත් වීම තමයි මෙහි අන්තර්ගතයේ තියෙන්නේ. එවන් චරිතයක් ඔස්සේ පළවෙනි සිනමා අත්දැකීම ලැබීම අභියෝගයක් නෙවෙයිද කියලා සමහර අය අහනවා. මගේ පළවෙනි සිනමා අත්දැකීම නිසා මමත් ඔය ගැන හිතුවා. මේ වගේ දේවල් කොයිතරම්නම් මේ සමාජයේ වෙනවද? ඒවට හරි විසඳුමක් නැතුව අසරණ මිනිස්සු කොයිතරම්නම් ඇද්ද? මේ සමාජයේම කොටසක් විදිහට අසරණ වෙලා ඉන්න ඒ වගේ චරිතයක් නිරූපණය කරන්න ලැබීමත් සමාජ මෙහෙවරක්. ඒ චරිතයේ තිබුණු බර නිසා මම ඒ චරිතයට ආදරේ කළා. එක අවස්ථාවක් තියෙනවා රශ්මි අතවරයට ලක් වෙලා අම්මගේ ඔඩොක්කු ඉඳන් තමයි අම්මයි තාත්තයි බදාගෙන අඬන දර්ශනයක්. බ්‍රැක්ග්‍රවුන්ඩ් මියුසික් එක දාලා එක කළේ. ඒ වෙලාවේ ඒ චරිතය තුළ තිබුණු අසරණකම, මානුෂික හැඟීමෙන් කැකෑරෙමින් ඇවිලෙන දුක ඒ වෙලාවේ ඇත්තටම මට දැනුණා. අපි තුන් දෙනා ග්ලිසරින්වත් පාවිච්චි නොකරයි ඒ සීන් එක කළේ. ඒක ඉවර වෙලත් අපි තුන් දෙනා එකට බදාගෙන ඇඬුවා. ඒක කොයිතරම්නම් තාත්විකව ආවද කියනවනම් අධ්‍යක්ෂකවරයා පවා අසුරින් නැගිටලා අත් පුඩි ගැහුවා. ඇත්තටම මට ඒ වෙලාවේ දැනුනේ මං ඒ තත්ත්වයට පත් වෙලා අම්මගේ ඔඩොක්කුවේ හිටියානම් මට මගේ තාත්තගේ මූණ බලන්නවත් බැරි තරම් ලැජ්ජාවක් අපහසුතාවයක් දැනෙවි නේද කියන එක. ඒක තමයි මට ගොඩක්ම දැනුණු තැන. පුංචි තිරේ රෙහානට පෙම්බඳින තරුණිය ඕන තරම් ඉන්නවා. සුන්දර සිනහවට රැලි ගැසුණු කොණ්ඩෙට පෙම්බඳිමින් සමාධි පසුපස එන්නන්ගෙත් අඩුවක් නැහැ. ඉතින් ඒක නහපු වෙලාවේ ඇයි කියලා තිබුණ මේ වගේ කතාවක්. මට ඕන කළේ මාව හරියට ගයිඩ් කරන, මගේ ගමනට උදව් කරන ආදරණීය කෙනෙක්. බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ විදිහට මට ඒක විසඳිලා තියෙනවා. මගේ තාත්තා වගේම මට ආදරය කරන රැකවරණ දෙන කෙනෙක් එයා. මං කලාවට හරිම ආදරෙයි.
පෞද්ගලික ජීවිතයට බාධාවක් නොවන විදිහට කලා කටයුතු කරගෙන යනවා කියන එක මං ආපු කාලෙම ගත්ත තීරණයක්. කුළුඳුල් සිනමා නිර්මාණය හරහා ප්‍රේක්ෂකීන් හමු වූ මේ වසර තමාට වාසනාව ගෙන එන වසරක් වනු ඇතැයි බලාපොරොත්තු වන සමාධි තවත් සිනමා නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණු බවත් පැවසුවා. තමන් දෙවැනි වේදිකා නාට්‍ය අත්දැකීමත් මේ වසරේදීම වේදිකාගත වන බව පැවසූ ඇය නාලක විතානගේගේ නිෂ්පාදනයක් ලෙසින් බිහිවන එය බන්දුල විතානගේගේ සෙනෙහෙබර ඩොලි වේදිකා නාට්‍ය ප්‍රතිනිර්මාණයක් බවත් පැවසුවා. ශේෂ්ත්‍රයේ ප්‍රවීණය රංගනින් දායකුණු චරිතයකට පණ පෙවීමට ලැබීම වාසනාවක් ලෙස සලකන ඇය තම පළමු වේදිකා අත්දැකීම ලෙසින් පහුගිය වසරේ යෞවන සම්මාන උළෙල මෙන්ම රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කරමින් සම්මානිත වූ දුලන් වීරසිංහගේ රැඩිකල් ප්‍රේමයක් වේදිකා නිර්මාණය ගැන සිහිපත් කරලා තිබුණා. ඉතින් කොහොම වුණත් රංගන ශිල්පිනියක් විදිහට අපි හැමෝගේම ආදරය නොඅඩුව දිනාගත්ත සුදීක්ෂා සමාධිට සුබ අනාගතයකට අපෙන් උණුසුම් සුබපැතුම්.